කර්මයෙන් හැදෙනවා කියන්නේ නේද? එතකොට කර්මයෙන් හැදෙන රූප කීයක් තියෙනවද? කර්මයෙන් හැදෙන රූප. කර්මජ. දැන් මේ ඇහැ ඉස්සරහේ කර්මජ නේ? ඊට පස්සේ ඒකේ තියෙන මොනවද? පඨවි ආපෝත. පේනවද මේක? පඨවි ආපෝ තේජෝ වායු ඊළඟට වන්න වන්ද රස පෝජා අනිත් එක ඉන්ද්‍රිය රූපය අන්තික තමයි චක්කු ප්‍රසාද කීයක් තියෙනවද 10 මෙතන තියෙනවා 10ක් මේ 10ට කියනවා මොකෙන් ඇති වෙච්ච 10ක්ද මේක කර්මය හේතුව මේ ජීවිතේන්ද්‍රියෙම ඉන්නේ චක්කු ප්‍රසාදෙම ඉන්නේ ඇයි මේ පඨවි ආපෝ තේජෝ මෙහෙම වැටෙන්නේ හේතුව මේක නැතුව ඇයි චක්කු ප්‍රසාද ජීවිතේන්ද්‍රිය නැතුව මේ ඇයි මේව මෙතෙන්ට ගත්තේ මේකේ තියෙන්නේ මේ හතරට කියන මහා භූත රූප කියලා. මේ හතරට කියනවා මහා භූත රූප කියලා. මේවට කියනවා උපාදාය රූප කියලා. ඒ කියන්නේ මේවා මේ හතර අවශ්‍යයි මේවට ඉන්න. හැම වෙලාවෙම උපාදාය රූප කියලා කියන්නේ අනිත් අයගේ උපකාරයෙන් හේතුවෙන් ආධාරයෙන් ඉන්නවා කියන එක. ඒක නිසා මේවා මේ වර්ණගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය චක්කු ප්‍රසාදේ කියලා කියන්නේ ඒව ඇවිල්ලා උපාදාය රූප. ඒ නිසා මේ උපාදාය රූප වලට මේ ප්‍රසාද රූප නැතුව ඉන්න බෑ. උපාදාය රූප වලට මහා භූත රූප නැතුව. මහා භූත රූප නැතුව උපාදාය රූප වලට ඉන්න බෑ. ඒක නිසා මහා භූත රූප මව රූප අවශ්‍යම. හැබැයි මේ පඨවි මේ ආපෝ තේජෝ වායෝ කියන මේ ඔක්කොම ටික මේ මහා භූත වෙන්නේ මෙන්න මේ වට චක්කු ප්‍රසාදයට. වෙන මොකකටවත් මේ මෙතන ඉන්න මේ හතර දෙනා අනිත් ඒවා මේ උදව් කරන්නේ මේකට තමයි. මේකට කියනවා මොකද්ද? මේක හැටගත්තේ කොහෙන්ද? කර්මෙන්. කර්මෙන් හැටගත්ත
ඊළඟට තියෙනවා දැන් අපිට මේ කර්මෙන් හටගත්ත ප්‍රසාදයක් නෙදිනේ නේද කර්මෙන් හටගත්ත ප්‍රසාද රූපය මේ දොරගහ දොරපැත්ත බලන්න දැන් මේ බෝඩ් එක පැත්ත බලන්න අර විත්‍ය පැත්ත බලන්න ඔය මේ දොරගාව වැළුවේ මේ බෝඩ් එක වැළුවේ අර විත්‍ය ගාව වැළුවේ කර්මෙන්ද මොකෙන්ද මේ කර්මෙන් උපන්නා වූ ඇහැ තිබුණට ඒක හෙට මෙට හරවන්න පුළුවන් ඒක කරන්න මොකෙන්ද හිතින් ඒක නිසා ඒ කර්මයේ උපන්නා වූ රූප අස්සට ඒකේ හේති තැන් වලට හිට දැන් අහනවා වහනවා හරිනවා අහනවා ඒ ඔක්කොම කරන්නේ මොකෙන්ද හිතින් හැබැයි ඇහැ හැදුනේ හිතින් නෙවෙයි ඇහැ හේට මේ හැදෙන්න හැරෙන්න එවනම් ඕනේ ඒක නිසා මේ මේ ඒ හැටි තියෙන්න ඕනේ මොනවද ඇහැ ගාව තියෙන්න ඕනේ තව මේ වටේට හරවන්න හරවන්න කරන්න චිත්තජ රූප තේරෙනවද ඒක නිසා චිත්තජ රූප જાතියකුත් ආහ පොඩකින් ඒක එකක් තව තියෙනවා මේ මේ තව තියෙනවා මේ එකක් දැන් මේ මේ ඇහැ තියෙනවනේ මේ ඇහැ මේ කොහෙද තියෙන්නේ එතකොට දැන් මේ අපේ ඇහැ කියන එක මේ හැමතැනම නැහැනේ. ඒකත් කයේ තැනක විතරනේ තියෙන්නේ. ඒක උට ආධාරක වස්තුව මොකද්ද? කය. ඒ නිසා කය හැදින්නේ මොකෙන්ද? කර්මයෙන්. ඒකට තව තියෙනවා ඇහැ තියෙන තැනට මෙතන තියෙනවා අටවි ආපෝ තේජෝ පේනව නේද මේක? වායු වර්ණ ගන්ධ රස ඕජා ඊළඟට ජීවිතේන්ද්‍රිය සහ චක්කු ප්‍රසාද දෙකක් ඉන්න බෑ. එතකොට මොකද්ද? කාය ප්‍රසාද. කාය ප්‍රසාද. මෙතන කීයක් තියෙනවා? 10. දැන් එතකොට ඇහැගාව කර්මෙන් හැදිච්ච කීයක් තියෙනවද රූප? 10. 10 20. ඔව් දෙකක් තියෙනවා. සෙට් දෙකක් තියෙනවා. එතකොට 20ක් තියෙනවා. එතකොට සෙට් කීයක් තියෙනවද? කලාප. කලාප වලින් දෙකයි. මේක ඇවිල්ලා කාය ප්‍රසාද මේ ඒක එහෙම නැත්නම් මේ ට කියන්නේ කොහොමද? කාය දසකේ කියලා කියන්නේ. මේකට කියන්නේ චක්කු දසකේ කියලා. එතකොට මේ දෙකම හැදුනේ කර්මයෙන්. දැන් ඇහැ චක්කු ප්‍රසාදයට විතරක් ඒ 10ට විතරක් ඉන්න බෑ කාය නැතුව. නේද? මේක තේරෙනවනේ? හරි. මේ ඊළඟට ඇහැ කාගේ ඇක්ද? දැන් ඉස්සෙල්ලා කිව්වා ඇහැක් තියෙනවා නේද? ඒක ඇහැ තියෙන්නේ කොහෙද? කය. ඒක නිසා දැන් අපේ ඇහැ ගාව කයක් තියෙනවා. ඇහැක් තියෙනවනේ. එතකොට මේ ඇහැ කාගේ ඇස්ද? දැන් මේ ඔක්කොගේම ඇස් තියෙනවනේ.
කාගේද? නැහැ ඒක ඒක උත්තර ලැබුණා. දැන් මේ කාය ප්‍රේ මොකද චක්කු ප්‍රසාදයකුත් තියෙනවා, ඒ 10යිකුත් තියෙනවා, මේ කාය ප්‍රසාදය ආයිකුත් තියෙනවා. එතකොට ඒක කාගේ ඇහැත්? එතකොට කාගේද ඇහැ? තම තමයි නේ. මාගේ තමයි කියන්නේ කියාගෙන. එතකොට මේක තියෙනවා. එතකොට පඩවි ආපු තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා මේක එතකොට ජීවිතේන්ද්‍රිය 10 වෙනි එක මොකද්ද? කාගෙද මේ? කාගෙද තියෙන්නේ මේක? දැන් මේ S කාගෙද? S නේ කයි කියන්නේ තිබුණානේ. තම තමන් ගියා. ජීවිතේන්ද්‍රිය පත්ති දින මොකද්ද? තම තමන් ගියේ. තම තමන්ගේ කියලා තිබුණා දෙකක්. එහෙනම් මොකද්ද? භාව රූපය ස්ත්‍රී භාව හරි එක්කෝ මේ ඇහැ ස්ත්‍රී ශරීරයක තියෙන ඇහැ, එහෙම නැත්නම් පුරුෂ ශරීරයක තියෙන ඇහැ. දැන් තේරෙනවනේ. දැන් ඒකට මේ භාව රූපයක් තියෙන්න නම් මේ ටිකක් තියෙන්න ඕනේ. හරිනේ. එතකොට දැන් මෙතන මේ තුනම හැදුනේ මොකෙන්ද? කර්මයෙන්. කර්මෙන් හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතින්ද චක්කු ප්‍රසාද. ඊට පස්සේ මේ රූප සෙට් එක ඇවිල්ලා චක්කු ප්‍රසාදේ නියෝජනය කරන රූප සෙට් එක. මේ රූප සෙට් එක ඇවිල්ලා කය නියෝජනය කරන රූප සෙට් එක. මේක ඇවිල්ලා භව රූපය කියන්නේ එක්කෝ ස්ත්‍රී ස්වභාවයක් හරි පුරුෂ ස්වභාවයක් හරි නියෝජනය කරන පුරුෂ සෙට්. මේ කියන්නේ රූප සෙට් එක. දැන් එතකොට මේ තුනම හැදුනේ මොකෙන්ද? කියේ තියෙන රූප. දැන් මේ ටික ඔක්කොම කර්මෙන් හැදලා තියෙන්නේ. කොයි හැදෙත් තියෙන්නේ දැන්? ඇහැ කාව තියෙන්නේ. හරි. දැන් එතකොට දැන් මේ ඇහැ කර්මෙන් හැදිච්ච චක්කු ප්‍රසාදයේ තියෙන, කාය ප්‍රසාදයේ තියෙන, භාව ප්‍රසාදයේ තියෙන මේ ඇහැ එහෙට මෙහෙට හරවන. ස්ත්‍රී කෙනෙක් ස්ත්‍රී ඇහැ හරවන. පුරුෂ කෙනෙක් පුරුෂ ඇහැ හරවන. එතකොට මේ ඇහැ හැරෙන්නේ මොකක් නිසාද? සිත නිසා. චිත්ත නිසා. ඔව්. එතකොට මේ හිත නිසා හැදෙන හිතින් උපදින. හිතින් උපදිනවා මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා කියතිනේ.
කීයක් තියෙනවද? 8යි. ඒ කියන්නේ මේ කර්මය නිසා හැදෙනවා භාව රූප ජීවිතේන්ද්‍රිය රූප. හැබැයි හිත නිසා ඒ වගේ දේවල් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ මොනවද? 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි. චිත්තජ රූප කීයක් තියෙනවද? 8ක් තියෙනවා. කොයි හරිද තියෙන්නේ? ඇහැ. ඇහැ දැන් අපි ඇහැ අරිනකොට, වහනකොට, හරවනකොට ඔක්කොම හැදෙන්නේ මොකක් නිසාද? චිත්තජ රූප හැදෙන්නේ. මේ ඇහක් කියලා ගත්තයින් පස්සේ පුදුම මේ සම්භාරයක් ඔක තියෙනවා. දැන් ඔය ඇහැගා ඇහැ හැදිලා තියෙන ටික තමයි ඔය කියන්නේ. දැන් අපි කියන්නේ හැම වෙලෙම මෙන්න මේ දින් විතරයි අපි ගන්න. චක්ක ප්‍රසාදය කියලා කිව්වොත් එහෙම මේ මොකාවක්වත් හිතන්නේ නැහැ. ඇහැ තියෙන්නේ කොහෙද? ඒක කාගේ හැක්ද? හරි. දැන් එතකොට රූප කලාප කීයක් තියෙනවද? රූප කලාප කීයක් තියෙනවද? 4. කලාපයක් කියන්නේ එක සෙට් එකක්. ඒ සෙට් එකකට කලාප කියන. කලාප කීයක් තියෙනවද? 4. තනි රූප කීයක් තියෙනවද? 38. හරි. දැන් ඊළඟට මේ චිත්තජ රූප එහෙට මෙහෙට හරවන. සමහර වෙලාවට මේ අපේ පිරිස කියනවා හරි දැවිල්ලයි කියලා. කියනවනේ. මේක දැන් හරිම ඌෂ්ණේ හරිම දැවිල්ලයි අනේ වන්දනේ ඈ හරින්න බෑ. එහෙම කියලා කියනවනේ. එතකොට මේ එහෙම ඇහැ අරින්න බෑ හරි දැවිල්ලයි අරීමේ කියලා කියන්නේ මොනවද උදේ? ප්‍රශ්නේ. මේක දැන් අවු යනවා. අවු යනකොට හරි රෂ්ණි. දැන් සීතල. එහෙම නැත්නම් රෂ්ණි කාමරයකට යනවා. එතකොට මොනවද? ඒවට කියනවා ඍතුජ කියලා. ඍතුජ රූප. ඍතුජ රූප කීයක් තියෙනවද? 8යි. දැන් රූප කලාප කීයක් තියෙනවද? රූප කලාප කීයක් තියෙනවද? 6යි. රූප කලාප. කලාප 5යි. මේ රූප 46යි. දැන් මේ කොහෙද තියෙන්නේ? ඇහැ ගාව තියෙන ඇහැ ගාව තියෙන රූප. දැන් ඒකින් තමයි ඇස් දනවා කියලා කියන්නේ. නේද? ඒ ඇස් දනවා කියලා කියන්නේ ඇහැ ගාව තියෙන රූප. ඍතුජ රූප. ඊනතෝ. දැන් කෙනෙකුට මේ කෙනෙකුට කැම බීම නැති වෙනවා. එතකොට කැම බීම නැති වුණාන් පස්සේ වෙන්නේ ඇහැ එහෙම ටිකක් බලන්න පීවිලා යනවා. හොඳට කැම වැටෙනවා. ඔය කැඳ ටිකක් එකම් මේකක් නේද? ආහාර ලැබෙනවා. එතකොට ඔන්න ඇහැ ඊට පස්සේ කන ගහලා ඇවිල්ලා ඊට පස්සේ නොබලන දෙයක් නෑ. ගෙහෙත් බලනවා, දොරෙමුත් බලනවා, යනෙල්ලෙමුත් බලනවා, ටීවී එකෙත් බලනවා, ඉන්ටර්නෙට් එකෙත් බලනවා. දැන් ඔන්න ඇහැට පන ගහලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මොන රූපද?
චාර්ජේ. දැන් රූප කීයක් තියෙනවද? රූප කලාප කීයක් තියෙනවද? රූප කලාප 6ක් තියෙනවා. කර්මජ රූප කලාප කීයක් තියෙනවද? 2යි. 3. කර්මජ රූප කලාප 3ක් තියෙනවා. චිත්තය රූප කලාප 1යි. ඍතුජ රූප කලාප 1යි. ආහාරජ රූප කලාප 1යි. රූප කීයක් තියෙනවද? රූප තියෙනවා 54ක්. ඇහැයි දිනා කියද රූප 54ක්. ඒක නිසා විපස්සනා කරනකොට ඔන්න ඔය රූප තමයි බලන්නේ. පැහැදිලිවද? මේක දැනගෙන තියෙන එක හරි හොඳයි. මේ ඒක දැනගන්න පුළුවන් හිතපුවාම මේ සමහරලාට ඔය අන්නාසි කෑවම එක එක සැර જાති කෑවම මේ දැනෙනවා මේ ඇස් දනෝ වගේ නේද? ඒ දනෝ කියලා කියන්නේ මොන රූප? ආහාරජ. ආහාරජ රූප ඇවිල්ලා ඒකේ විපර්යාසය. සමහරලාට ප්‍රශ්නේ හින්දා දන නේද? ඒ එතකොට ඍතුජයි. එතකොට ඍතුජයි. සමහරලාට තරහ ගිහිල්ලා ඇස් දෙක දන. එතකොට මොනවා? චිත්තජයි. ඒක චිත්තජයි. ඊළඟට අනිත් ඒවා මේ අනිත් ඒවා ඒකේ රඳාපවතින දේවල්. දැන් මේවා මේ ඇහැගාව තිබෙන්නාපු විපර්යාස. ඇහැගාව හැදෙන්නා වූ. එතකොට බලන්න මේ හරියේ ධනගති කීයක් තියෙනවද? ධනවා කියලා කියන මොකද්ද? තේජෝනේ. ධනගති කීයක් තියෙනවද? 6. ඔව් චක්කු ප්‍රසාදේ 6. කාය ප්‍රසාදේ මේ මේ කාය ජීක කලාපයයි 6ක් තියෙනනේ. ඒ 6 අපි තේරුම් ගන්නකොට මේක ඇවිල්ලා ශ්‍රුතමේ වශයෙන්නේ. මේක සුතමේ වශයෙන් දැන් මේ chart එකක් අහලා කියලා දෙනවා. හැබැයි ප්‍රායෝගිකව බලනකොට ඔක එකක් දෙකක් තේරෙනවා. දැන් සමහරලාට තියෙනනේ ඇහැ නිකන් මේ සමහරගේ ඇහැ නිකන් මේ හිටපු ගමන්ම මෙහෙම ගැස්සලා යනවා නේ? නටනවා. ඔව්. එහෙම වෙනවා. ඒ මොකක් නිසාද? ඒක ආහාරජ වෙන්න පුළුවන්, ඍතුජ වෙන්න පුළුවන්. සමහරුන්ගේ හැබැයි චිත්තජත් වෙනවා. කෑ කවුරු හදියා බලාගෙනදලා එහෙම කරනවා. හැබැයි ඒගොල්ලෝ දැක්කත් එහෙම ඒක ඍතුජ කරනවා. නිකන් මේක ඒක ලෙඩක් වගේ කියලා. ආපු කෑමක නිකන් ප්‍රශ්නයක් වගේ පවරන්නේ කාටද? ඒක අමු අමුවේ චිත්තජයි. හැබැයි අර අසරණ ඍතුජ සහ ආහාර රූප කලාප දෙකට එහෙම තියන නේද? ධර්ම කාලේ බොහෝ අයට තියෙනවා. එක්කෝ ආහාරජයි එහෙම නැත්නම් ඍතුජයි. ඍතුජ කියලා කියන්නේ ගොඩාක් ඍතුජ වෙනවා. හේතුව මේ එහෙම වෙන්නේ සමහර වෙලාවට කියනවනේ මේ වායු ගිහිල්ලා තැන් තැන් වල බ්ලොක් වෙනවා කියලා. එහෙම තියෙනවනේ. එතකොට අර එතන ඒ වායු බ්ලොක් වුණාන් පස්සේ යා තෙරපීන් දැන් අර දැන් බලන්න සීතල වැඩි වුණාන් පස්සේ කාටියගේ කෙඳ පෙළෙනවා කියනවා නේද? ආන්න ඒ වගේ සමහරුන්ගේ මේ අත්වල මසල්ස් හෙලෙනවා.
ඇහැ හෙල වෙනවා. සමහරට මෙන්න මේ හරිය වගේ එහෙම හෙල වෙනවා. වෙනවා. එහෙම වෙනවා. ඒක නිසා මේ ඒවා ඍතුජ වෙනවා. සමහරලාට ආහාර නැන් පස්සේ ආහාර ජීවලු තියෙනවා. කොහොමද චිත්තද රූපයක් එකක් මේ එක සිතින් කරන දෙයකට කොහොමද අටවි ආපෝ දෙයෝ වායෝ නෑ මහත්තයා මෙහෙම කරන්න ඇස්තක තදවට පියවන්න බලන්න ඇස්තක තදවට මෙහෙම පියවපු ගමන් පස්සේ මොකද වෙන්නේ එතන හයිය ගතියක් ඇති වෙනවා. ඒ හයිය ගතිය ආවේ දෙන්නේ කුමක් නිසාද? පටවි. හයිය ගතිය පටවි විතරක් ඉන්නේ නැහැ. ආය. අර 10 වෙනවා. අපිට දැනෙන්නේ එක එකයි. හේතුව තද ගතිය විතරයි. මනසින් කොහොමද සම්මත චිත්ත රූපයක් වෙනවද? චිත්තජ කියලා කියන්නේ හිතින් හටගත් කියන එක. හිතින් හටගත් කියේ. දැන් අපි දැන් බලන්න මෙහෙම මේ අඬනවනේ නේද අඬනකොට මොකද වෙන්නේ කඳුළු වෙනවා ඒ කඳුළු වෙන්නේ කර්මයෙන්ද කඳුළු වෙන්නේ ආහාර වලින්ද කඳුළු වෙන්නේ ඍතුෙන්ද මොකක් නිසාද චිත්ත කඳුළු කියන જાති චිත්තජ ඒ කඳුළු වලට තියෙන සමහරුන්ට චිත්තජ කඳුළු අවශ්‍යයි නමුත් මලකවල එහෙම චිත්තජ කඳුළු ගන්න බෑ. මනුෂ්‍ය දෙපත් තියෙන්න බෑ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ ආහාරජ හරි ගොඩාක් තුරට ආහාරජ ඔය රතුරු වෙන ගිරියක් වගේ ඒක ඇවිල්ලා එහෙම නැත්තම් මේ ඉදරට යන්න කිට්ට වෙලා අහස දිහා බලනකොට අර ඉර දිහා බලපු ගමන් පොඩ්ඩක් එනවනේ කඳු. ඍතුජ හදා ගන්නවා චිත්තජ බවට පෙන්නු කර. එහෙම තියෙනවා. අසනීපක ලක්ෂණ එනවා නම් ඉන්නේ ආහාරජ. හරි ඍතුජ. ඒකට කියන්නේ අටෝ. ඒකට කියන්නේ අසුද්ධ අෂ්ටජ. අෂ්ටජ කලාපය. දැන් මේක කියන්නේ දශක මේක කියන දශක කලාප තුනයි ඈ. මේක දශක කලාප තුනක් කියනවා කර්මජයි. ඊට පස්සේ තියෙනවා චිත්තජේක අට පතුටිය වුණ තියෙනවා. අටජ කලාපයක්, ඍතුජ අටජ කලාපයක්, අනිත් ආහාරජ. හැම වෙලාවෙම මේ ඔය ධර්ම කර්ම තේරුම් ගැනීමදී පොතේ ඉන්න හොඳ නැහැ. පොතේ ඉන්න හොඳ නැහැ. හැරලා වටපිටා බලන්න ඕනේ. සමාජයේ සිද්ධි දිහා බලන්න. ඒ සමාජ සිද්ධි අපි අමුතු මිනිස්සු නෙවෙයි. ඒ සමාජ සිද්ධි ඉතිහාසය ඒ බලනකොට ওই තියෙන જાති තමයි ඔය එන්නේ. දැන් බලන්න මේ සමහර ලාට ඔය මිරිස් පුච්චනවා බදින. ඔව් මිරිස් බදිනකොට මේ ගෙවල් වලට සමහර ලාට මෙහෙම කරනවා මේ බීපු මිනිස්සු එනවනේ. ඔය මිනිස්සු යන්න කිව්වට යන්නේ නැහැ. එහෙම කිව්වට හරි කරදර. ඔය කෑමලා ඉන්නකොට ඒ ගෙදර මිනිස්සු කරන්නේ මොකද්ද? මිරිස් කරලා දානවා. දන්නේ නැහැ. ආ දන. මේ යන්න කියන්නේ යන්න කිව්වට යන්නේ නැහැ. ඊට පස්සේ මිරිස් කරලා දෙකක් අර මේ දුන්නාන් පස්සේ ටිකක් ඇහැගෙන යනවා. ඒ කඳුළු වෙනවා. ගෙදරයිටත් එනවා. ඒගොල්ලෝ ටිකක් හේතු හේట్లా ඉන්නවා. දැන් මේතන කර්මය මේ තියෙන කර්මජ රූප ටික ඔක්කොම තීරණය වෙලා තියෙන පෙර කර්මයෙන් දැන් මේ වෙල දැන් මෙතන හැදුනේ මෙතන තියෙන ඇහක් නේ ඔය තියෙන්නේ මේ ඇහක් හැදෙන්න නම් ඉස්සල්ලා කර්ම හදලා තියෙන්නේ මෙහෙන්නේ ඉතින් ඒකේ ඵලෙනේ මෙතන තියෙන්නේ අපිට ඵල මේකේ ඵල එක්කෝ ඒක වෙනස් කරන්න තියෙන්නේ වෙනස් කරන්න නම් කාය ප්‍රසාදේ වෙනස් කරන්න බෑ
මේක වෙනස් කරනනම් එක්කෝ ඇහැ නැති කර ගන්න ඕනේ. එතකොට ඇහැ නැති කර ගන්නොත් මේ ඔක්කොම ටික යනවා. එතකොට තව ඉතුරු වෙනා මොකද්ද? කාය ප්‍රසාදේ තියෙනවා, භාව ප්‍රසාදේ. භාව ප්‍රසාදේ නැති කරන්න බෑ. කිසිම කෙනෙකුගේ ශරීරයෙන් භාව ප්‍රසාදේ නැති කරන්නම බෑ. මේක නැති කරගත්ත ගම මේ ටික ඔක්කොම යනවා. ඒක වරබොන එක තමයි කියන්නේ. ඒක වෙනවා. කාය ප්‍රසාදේ නැති කරන්න බෑ. තමයි භාව ප්‍රසාදේ තේ භාව රූපේ භාව ප්‍රසාදේ. මේ කාය ප්‍රසාද භාව රූපේ භාව රූපේ භාව ප්‍රසාදේ නේ මට අර වචන පටලවන භාව රූපේ ස්ත්‍රී භාව හරි පුරුෂ භාව මේ මේවා කර්මෙන් ඇතිින ඒවා වෙනස් කරන්න බෑ. ඒ සෙට් එකේමයි ඒව මෙතන කරපු ඒවා නෙවෙයි ඊට ඉස්සෙල්ලා අපිට කරපු කර්ම වල ලැබ හැබැයි මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා මේ වගේ මේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුගේ හැක් හැදීමේදී යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. පෙනීමේ ස්වභාවයට ගත්තොත් එහෙමනම් ඉතින් යම් කිසි ආකාරයකට අඩුපාඩු තිබුණොත් එහෙම ඒකට පොඩි රුකුලක් කරගන්න පුළුවන් මේන. ඒ තමයි චිත්තජ රූප හැදීම් වශයෙන් හොඳ පින්කම් කරනවා. හොඳ පින්කම් කරනවා ඒ කියන්නේ හොඳ චිත්තජ රූප තමයි ඒකෙන් හැදෙන්නේ. හේතුව චිත්තජ රූප හදනවා මෙහෙම. මේ ඒකට ආධාර වෙන එක්කෝ හොඳ දෙයක් දකින්ට යනවා හොඳ දෙයක් පූජා කිරීම වශයෙන් හරි මේකට චිත්තජ රූප හොඳ මේකට ආධාර වෙන හැටියට හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඍතුජ රූප කියලා කියන්නේ රස්නිට නැති සීතලක් නැති හොඳ පරිසරයක ජීවත් වෙන. හේවනකට අවුවට යන්නේ නැතුව ඊළඟට ආහාරජ රූප ඉතාමත්ම නිරෝගීමත් ආහාර වර්ග බෙහෙත් ගන්නෙත් ආහාරජ සංඛ්‍යාවටයි බීම වර්ග ගන්නකොට මෙන්න මේ තුනේ තිබෙනා වූ උපස්ථානයේ උපස්තම්භකයේ මේකට හම්බ වෙනවා. මේ මේ චක්කු ප්‍රසාදේ මේ මේකට හම්බ වෙලා ඊට පස්සේ මේ තුන් දෙනාගේ තිබෙනා වූ සම උපකාරයේ නිසා උපස්තම්භනේ නිසා මේක හොද වෙනවා. යම් කිසි අඩුපාඩුවක් තිබුණොත්. නැත්තම් ඒත් හැමතැනම නෙවෙයි මේවා. නැහැ පහළ වෙන්නේ නැහැ. අන්ධ කෙනෙකුගේ අන්ධ කෙනෙක් ළඟ ඔය 54ම නැහැ. අන්ධ කෙනෙක් ගාවට නැහැ. ඔකයි. එතන තිබෙනවා කාය ප්‍රසාද හැටියට අනිත් එක තිබුණාට මේකට උදව් කරන්නා වූ ප්‍රසාදයක් නැහැ. චක්කු ප්‍රසාදයක් නැහැ. ඒකේ සෙට් එකම නැහැ. අනිත්‍යව තියෙන්නේ කාය ප්‍රසාද චක්කු ප්‍රසාදයේ ගාව තියෙන ටික. දැන් එතෙන්ට ගියයින් පස්සේ තියෙනවා දැන් කාය ප්‍රසාදයේ හැටියට නියෝජනය වෙන ටිකක් තියෙනවා. ඒ ටික තියෙනවා. භාව ප්‍රසාදයේ හැටියට නියෝජනය වෙන ටිකක් තියෙනවා. ඒ ටික තියෙනවා. ටික ප්‍රයෝජනයක් නැහැ. නැහැ. ඒ කියන්නේ කාය ප්‍රසාදයේ කිව්වම සම්බන්ධය ශරීරයට සම්බන්ධය කියලා කියන්නේ. ඔව්. එහෙමත් තියෙනවා. තව එකක් මම කියන්නම්. මේක තේරුණාද? දැන් අපි මේ ඇහැගෙන මේ බලනවායි කියලා කියන්නේ මහා විශාල පරාසයක්. ඕක මේ පොඩ මෙනෙහි කරගෙන ගියයින් පස්සේ ඕකේ තියෙන මහා විශාල මේ රූප සමූහයක්ම තියෙනවා. ඒක බලන්න හොඳ තියුණු ඇහැකුත් තෝන වෙන් කරගෙන එක තැන නෙදී. දැන් ඔය ඔක්කොම ටික එක තැනක තියෙන. දැන්
තව එකක් තියෙනවා. ඒකත් කියන්න මේක. මේක මේ ඇවිල්ලා කන කන ගාවක් තියෙනවා අර වගේම ඔව් කර්මජෙන් හැදිත සෝත ප්‍රසාද සෝත දසකේ ඒකේ පිටා තියෙන කන ඇවිල්ලා කයේනේ ඒක නිසා කාය ප්‍රසාද මේ කාය දසකේ ඊට පස්සේ ඒ කන කාගේද ස්තේ කෙනෙකුද පුරුෂ කෙනෙකුද කියලා තීරණය වෙන්න ආව භව රූපය භව දසකේ ඊට පස්සේ චිත්තජ 8යි ඊට පස්සේ ඍතුජ 8යි ආහාරජ 8යි දැන් කීයක් තියෙනවා 54 ස්වාමීන් වහන්සේ දැන් වයසට යනකොට එහෙම දැන් කන ඇහෙන එක උනත් ඇස් පේන එක උනත් අඩු වෙන ඒතර කායත් ප්‍රසාදේ නෑ ඒක ඇවිල්ලා මේ ඒකට නොයෙක් හේතු තියෙනවා. ඒක ඇවිල්ලා සමහරලාට අඩු වෙනවා මේ 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 සෝත ප්‍රසාදයේ තියෙන තැන ඉන්ද්‍රිය ටික අඩුපාඩු වුණාන් පස්සෙත් එහෙම වෙනවා. අනිත් එක තමයි මේ ඒක තියෙන තැන බ්ලොකේජ් එකක් හින්දා සිද්ධ වෙනවා. සමහර වෙලාවට එනවා මේ ආහාරජ නිසා හරි ඍතුජ නිසා හරි ඇතිවෙන්නා වූ කණේ ඔය ඇති වෙනවනේ මේ දියර ගතිය ඇවිල්ලා ඒක තලොක් වෙනවා ඈ බ්ලොක් වෙනවනේ ඒක නිසාත් වෙනවා හැබැයි ප්‍රසාද රූපයේ එහෙම තියෙනවා ප්‍රසාද රූපයේ තියෙන තාක් කාල අඩු මට්ටමින් හරි වැඩි මට්ටමින් හරි කියන්න බෑ මේ ඇහෙන්නේ සෝත ප්‍රසාදි නෑ කියලා ඒක කර්මජ හැටියට ඒක එහෙම තියෙනවා අනිත්‍ය වෙනවා වෙනවා එතකොට අපව හැදෙනවා ආපෝ හැදෙන මේවා පටන් ගත්ත දවසේ ඉඳලාම හැදිවි ඇතිවි නැතිවි ඇතිවි නැතිවි යන කර්ම ජීවත් ඇතිවි ඕ මේ ඔක්කොම එහෙම මේවා කිසිම දවසක මේ වගේ ඇතිවි නැතිවි කින්නම් වෙනස් වෙන්නේ නැහැ ඒවා හැම එක්කිනාටම ඒ ගතිය තියෙනවා එතකොට කර්ම වෙනස් වෙන්නේ නැද්ද දින කොට එන කර්ම වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ ඊළඟ සැරේට. ඊළඟ සැරේට වෙනස් වෙන්නේ. හැබැයි මෙහෙම එක්කුත් තියෙනවා. මේ ටික සමහරකට ප්‍රශ්න ගොඩ එනවා. උන් කියනකොට මේ මේක පටලවෙන්න පුළුවන්. ඒක නිසා අපි එක තැනකට ගිහිල්ලා ප්‍රශ්න එනේවට පොඩක් සටහන් කරගන්න වටිනා ප්‍රශ්නක් තියෙනවා. ඒක වැදගත්කමකුත් තියෙන. හැබැයි ඒක කතා කරන්න ගියොත් එහෙම ඩිස්ට්‍රැක්ට් වෙනවා. ගතියක් තියෙනවා. ඒක නිසා අපි මේකෙම ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ ප්‍රශ්න ඊළඟට සෝත ප්‍රසාද. ඒකෙත් තිබෙනවා. ඊට පස්සේ අනිත් එක මොකද්ද? ඔව්. අනිත් එක තමයි ගහන ප්‍රසාදේ. දැන් තේරෙනවනේ දැන් මේ සෝත ප්‍රසාදේට තියෙනවනේ කීයක් තියෙනවද රූප? 57. කනදාවක. හැබැයි සෝත ප්‍රසාදේදී තියෙන්නේ එකයි ඒ තියෙන හරිය තියෙනවා තවත් කට්ටියක් එක්ක ඉන්න ඉඳලා 54ක් තියෙනවා. මේක ඇවිල්ලා ගහන ප්‍රසාදේ කීයක් තියෙනවද? 54යි. ඊළඟට ජීවහා
ප්‍රසාද ජීවා ප්‍රසාද කීයක් තියෙනවද හේත් කර්ම සතර ජීවා ප්‍රසාදෙන් පස්සේ දැන් මේ තමයි කාය ප්‍රසාදය. මෙතන කීයක් තියෙනවද? 44. මෙතන තියෙන්නේ 44. පනසතර පනසතර තියෙන්නේ චක්කු චක්කු සෝත ධාන ජීව කාය ප්‍රසාදයේ තියෙන්නේ ඊළඟට තියෙනවා තව ඊළඟට එකට යන්න ටිකක් එක ඩිංගා ලොකුයි වැඩේ කාය ප්‍රසාදේ කායේ ඇති වෙනවනේ මේ චිත්තජ ඍතුජ ආහාරජ එහෙම ඒවා තේරුම් ගැනීමේදී ලේසි කියලා හිතනවා ඒ තමයි දැන් කාය සමහරට කායට 10ක් දැනෙනවා ප්‍රශ්නය ඒ රාෂ්ණය ඊළඟට ඒව මොනවද? ඍතුජයි. ආහාර නිසාත් යම් යම් අවස්ථා වලදී ඇති වෙනවා. සිසිල් ගති, රාෂ්ණ ගති ඊළඟට සිත නිසා ඇති වෙනවා. එතනක් තියෙනවා මේ ඒ වගේ වරින් වර භාවනාවක ඉන්නකොට භාවනා යෝගියාට තේරෙනවා වැටහෙනවා ඒ යාගේ මේ ඇති වෙන ශරීරයේ ඇති වෙන යම් යම් වෙනස්කම්. ඒ වෙනස්කම් වලට හේතුව කුමක් නිසාද? එක්කෝ ආහාරජ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍතුජ වෙන්න පුළුවන්. හැබැයි ඍතුජ එකේ මේ හැම වෙලාවෙම මේ මේව අසනීප වෙනවා කියලා කියනවනේ. කයෙම අසනීප වෙලා කියනවනේ. නේද? කය අසනීප වුණාන් පස්සේ අසනීප වෙන එක මෙහෙම වෙනවා. එකක් තමයි කර්මයේ හින්දා අසනීපකම් හැදෙනවා. හැබැයි මේ සිංහල වේද මහත්තුරු හැම වෙලාවෙම බලන්නේ මෙන්න මෙතන. ඔව්. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? කය ආහාරය වා සෙම් පොක තමයි මේ මේ ඒක තමයි මේ මේක තමයි මේ හැම වෙලේම මේ ඔක්කොම ඩවුන් වෙන්නේ සහ වෙනස් වෙන්නේ සිස්ටම් එක එහෙම වෙන්නේ මොකක් හින්දාද වාපිස් සෙම් හැම වෙලේම බලන්නේ මේ හරිය හැබැයි සමහර වෙලාවට බලනවා අජීර්ණයක් හදනවා කියලා කියනවා. ආ නේද? කාබු දෙයක් මොකක් හරි එතකොට බලන්න මොකද්ද? ආහාරජ යනවා. එහෙම වෙනවා. හැබැයි මේ දෙක නැතුවත් ලෙඩ වෙනවා. හිතෙන් ලෙඩ. ඔව්. වැඩිපුර වැඩිපුර. වැඩිපුරම වෙන්නේ මේ මේකෙන් තමයි. බටහිර දොස්තරස් ලබලා හිතෙන් ලෙඩ. එහෙම තියෙනවා. එහෙම තියෙනවා ඒක 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 මේ මහයදන්නේ මේකෙත් තියෙනවා මේ ආයුර්වේදෙත් තියෙනවා බටහිර බටහිර වැඩි එහෙම මේක සිතින් ලෙඩ වෙනවා සිතින් ලෙඩ දා ගන්නවා දැන් සමහර වෙලාවට ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා මේ කට්ටිය ඩිව් දානවා එහෙම දැන් ලබන සතියේ මේ කල්දා ලෙඩ කියලා සික්ලි සිකුරාලා නියමද එහෙමත් වෙනවා හොරලෙද ඈ හොරලෙද ඒ චිත්තජය
ඍතුය. එතකොට මේ මේක පවත්වාගෙන යන්න මේ රූප ටික ඇඟේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරනවා මේ මධ්‍යම විදිහේ මේ ක්‍රමය. එක පැත්තකට ගිය ගමන් ඔක්කොම ඩවුන්. ඒක නිසා මධ්‍යම ප්‍රතිපදාව කියන එක මධ්‍යම ප්‍රතිපදාව නිවන් අරමුණු කරගෙන තියෙන්නේ ඊට මෙහා පැත්තේ මධ්‍යම ක්‍රමයක් මේ රූප ටික නිරෝගීව තබා ගැනීමටත් උපකාර වෙනවා. වැඩියෙන් එක්සර්සයිස් කරොත් අසනීප වෙනවා. එක්සර්සයිස් අඩු වෙන පස්සේ අසනීප වෙනවා. එතකොට වැඩියෙන් ආහාර ගත්තොත් අසනීප වෙනවා. ආහාර නැති වුණොත් අසනීප වෙනවා. ඍතුජ ගුණයේ ප්‍රශ්නේ වැඩිම වුණොත් සීතල වැඩිම වුණොත් අසනීප වෙනවා. අඩු වුණොත් ඒත් එහෙම. ඊළඟට මානසික අසහනය මොකක් හරි එක දෙයක් වීර්ය අඩු වුණත් වැඩි වුණත් ඒක නේද හිතනවා එක දෙයක් ගැන හිතනවා හිතාගෙන හිතාගෙන ඉද්දිත් හිතනවා දවල්ට හිතන හිතලා හිතලා එකම දෙයක් ඉතින් වැඩිපුර හිතා හිතා හිතලා හිතලා ඊට පස්සේ වෙන්නේ මොකද්ද අර ස්ට්‍රෙස් කියලා කියන්නේ ඒක නිසා ඒ ගොඩක් හිතින් හැදෙනවා ඔය සමව පවත්වාගෙන යෑමට තමයි හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ භාව රූප තියෙනවා භාව රූප වලට අනුයාතව වැඩියෙන්ම වැඩ කරන්න ගියොත් ඒත් අමාරුයි තේරෙන්න දැන් භාපේතමු ස්ත්‍රී භාව යෙතින කෙනෙක් කාන්තාව එයා හැම වෙලේම ස්ත්‍රී ස්ථේට තැන දෙනවා අනිත්‍ය ප්‍රතික්ෂේප කරනවා අපි කාන්තාවනේ ඔව අපිට ඕනේ නැහැ ඔවා යන්න හොඳ නැහැ ලොරි ඔලවන එක කාන්තාවන්ට හොඳ නැහැ ඉතින් ඔහොම ගිය ගියා දැන් මේ අර හැම වෙලෙම අර කාන්තා ගතිය ඉස්මතු කර ගන්නවා ඒකට තැන දෙනවා ඒකට තැන දීලා ඒකට ඉස්මතු වෙන්න දීලා ඊට පස්සේ ඒකට ප්‍රයොරිටි එක දීලා ඊට පස්සේ අර කාන්තා ස්වરૂපයම ඒකෙම ඒ රැඳෙන්න යනවා එහෙම වුණාන් පස්සේ මොකද වෙන්නේ ඔව් ඒක කරන්න බැරි නේද අනිත් අතට පුරුෂ භාව රූපය කියන්නේ පුරුෂ කතිය තියෙන පුරුෂ ආකල්ප තියෙන පුරුෂ අදහස් තියෙන කියන්නේ හැම වෙලෙම අර කාන්තා ඒ ඔක්කොම අයින් කළා අයින් කළා අයින් කළා හැම වෙලෙම පුරුෂ කතිය තමයි ඉන්නවන්නේ අපිට උයන්ඩ අපිට හොඳ නැහැ උයන්ඩ හොඳ නැහැ තේ හදන්න ඕනේ. ටික ගන්න ඕනේ. ඒ එදි පෙරදි හදන්න ඕනේ. ඔබලා ඉස්කෝලේ ගෙනියන්න ඕනේ. ඒ ඊවන් කියලා ඒව කාන්තාවට කියලා හැම වෙලේම අර පුරුෂ සංකල්පය එතකොට අර භාව රූපේට තැන දෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට පවත්න්න බැරි වෙනවා. පවත්න්න බැරි වෙනවා. මේ මෙහි ඇවිල්ලා ඒක නිසා මෙහි ආවන් පස්සේ භව රූපේ වෙනස් කරනවා පුරුෂ භව රූපේ තියෙන අය ණයට හරි කාන්තා භව රූපේ කාන්තා ස්ත්‍රී භව රූපේ තියෙන අය නිකන් ඉතන හරියන්නේ නැහැ අනිත් අයගෙන් උදුරලා හරි පුරුෂ ගතිය ගන්න ඕනේ එහෙම නැති වුණොත් නකුල කියලා ළමයෙක් හිටියේ එයාගේ අම්මයි තාත්තයි නකුල මාතාව
නකුල පිතා කෙනෙක් කිනා යා මැරෙන්න කියන්නේ අසනීප වෙලා. ඒකට මේ ඒ නකුල පිතා ඒ කියන්නේ නකුලගේ තාත්තා හිතනවා දැන් මම තමයි මේ ඔක්කොම කුඹුරු වැඩ ටික බිස්නස් සර්ව මේවා කරගෙන ගියේ. ඉතින් මෙයා කාන්තාවක්නේ. ඒකින් ඉඳලා එයා කොහොමද මේක මැනේජ් කරගන්නේ පවත්වාගෙන යන්නේ කියලා එයා අකම්පහර වුණානේ. ඉතින් එතකොට එයාගේ හිතේ තියෙනවා මේ එතකොට මේ කාන්තාවට මේ මං කරපු ටික මම පිරිමියෙක්නේ මම කරපු ටික කරගන්න බැරිනේ එයා ආසනේ පෙන්වන එයා ආසරණ වෙයි කියලා හිතනවා. හැබැයි එහෙම හිතුවට කාන්තාව මොකද කරේ? කාන්තාව හිතුව නෑ. මම ඒගොල්ලෝ මේ කපු වැඩ කර කර හිටියා. මේ ඒගොල්ලන්ට තිබුණා කපු වගා කරපු ඉඩම. මම මේ ගෝලිය වාරිය ටික දාගෙන මම මේ ටික කරගෙන ළමයි ළපටි ටිකක් හදාගෙන ඉන්නවා. ඒක නිසා බයට දෙයක් නෑ කියලා හිත සකස් කරා. ඒක නිසා ඒ කාලෙත් ඒක තිබුණා. මේවා මේ වගේ මේ තියෙන්න ඕන මධ්‍යම ගතියක් තියෙන්න ඕන. මධ්‍යම ඔක්කොම ටිකේ ගතිය ගත්තොත් එහෙම ඊට පස්සේ පවත්තන්න බැරි වෙනවා. දැන් අපි හිතමු භාව රූප කාන්තා ගතිය තිබෙන එක කියලා. ඊට පස්සේ මට මේකේ වැඩන්නේ මං ගන්නවා 100% මේ මේල් භාව රූප කියලා අර මේ ඔක්කොම ලීඩ් කරන්න යනවා. ඈ එතකොට වැරදි වෙනවා. ඒ කියන්නේ ඔක්කොම ඒ ඊට පස්සේ අර කාන්තා ගතිය අයින් කරලා ඊට පස්සේ පුරුෂ ගතිය අරගෙන එහෙම කරන්න යනවා. ඊට පස්සේ අනිත් අතට ගත්තාන් පස්සේ පුරුෂයා කරන මේක හරියන්නේ නැහැ මට හරි chance එක ගෙදර ටිලා ඔය TV එක බල ඉන්න පුළුවන් කියලා කෙනෝනා යවනවා වැඩට. ඊට පස්සේ මොනම නාට්‍යයක් උයාගෙන පියාගෙන මේ කාගෙන ඊට පස්සේ අර කාන්තා ස්වරූපය අරගෙන එළියට පහළියට යන්නේ මේ ඉතින් මේ ඇතුළේ ඉන්නේ එහෙම වුණොත් එහෙම ඒත් හරියන්නේ නැහැ. පේනවා නේද මේ අසමතුලිතතාවයේ ඒකේ තියෙන්න ඕන යම්කිසි මේ තියෙන්න ඕන. ඒ දැන් ලෝකේ ඉන්නවා ස්වාමීන් වහන්සේ නක්ල මාතන් නක්ල පිතාවගේ ඒ චරිත දැනු ඒක තියෙන්න තියෙනවා. ඕ ඒව ස්වාමීන් වහන්සේ එන්නේ කර්මයෙන් දේවයට ඉතිය වැඩි අඩු වැඩි එගේ සිතුවිලි පහළ වීම වෙන්නේ. ඒ කියන්නේ භාව රූපය නිසා වෙන්නේ. මේ කාන්තාවක් හිතන තාලෙට හිතන්නේ ඒ කාන්තා ගතිය වැඩි නිසා. දැන් අනිතේ දිගට මෙහෙම තියෙනවා. දැන් සමහර අයගේ ආත්ම භාව වෙනස් වෙනවනේ. මේ පුරුෂාත්ම භාව වල ඉඳලා කාන්තාත්ම භාවයට යනවා. කියන්නේ කරුණ. කාන්තාත්ම භාව වල ඉඳලා ඊට පස්සේ පුරුෂාත්ම භාවයට පරිවර්තනය. අවුරුදු 500ක් විතර කාන්තා ආත්ම භාවයක ඉඳලා ඊට පස්සේ යා මොකක් හරි කර්ම ශක්තියක් නිසා පුරුෂයෙක් වුණාම එයාගේ අවුරුදු 500කම තියෙන කාන්තා ගතිය තමයි මේ මිනිසයාගේ ජීවිතේ තියෙන්නේ. අවුරුදු 500ක් අවුරුදු නෙවෙයි ආත්ම 500ක් විතර පුරුෂයෙක් වෙලා ඉඳලා ඊට පස්සේ එයා කාන්තාවක් බවට පත් වෙනවා. එයා පත් වුණාට පස්සේ එයාට තියෙන හැම වෙලෙම අර පුරුෂ ගතිය හැම වෙලෙම ගහ ගන්න තමයි. හැම වෙලාවෙම එයා පාරේ බලන්නේ රණ්ඩුවක් මට සම්බන්ධ වෙන්න පුළුවන් රණ්ඩුවක් තරමවල කියලා තියෙනවා. ඒ වගේ ගතියක් තියෙනවා. ඒ පිළිගත කැට්ලින් ජෙනර් කියලා පිරිමියෙක් යා ගෑණියෙක් විදියට බෙහෙත් අරගෙන ගෑණියෙක්ම වෙලා එයාට දැන් ඒ පිළිගත වඩේ උත්හම්බුණා. පෙන්නුවා මේ පෞද්ගලස්වල කැට්ලින් ජෙනර් කියලා. ඒවා ඒ භාව රූපය කොහොමද එයා වෙනස් කරගත්තේ? මොකද එහෙම වෙන්නේ? එයාට ඒ හිත තියෙනවා. කාන්තාවක් වගේ ඉන්න ඕන හිත තියෙනවා. ඒක නිසා තමයි එන්නේ. එයාට ඒ දරිකරම දැන් එයා ගෑණියක්ද? මිනිහෙක්. ඇක්ටර් කෙනෙක්. කැට්ලින් ජෙනර් කියලා. එතකොට වඩයක් හම්බුණා යේසුස්වහන්සේ පිට සම්බන්ධයි. එහෙම මිනිසුන්ගේ හිතේ තියෙන වැඩියෙන් හිතන ගතියද? ෆීමේල් හෝමෝන්ස් අරගෙන බාහිර රූපේ වෙනස් කරලා අපේ කටහඬ නම් වෙනස් වෙලා නැහැ නේද කරගත්තා. ඒක තමයි මේ දැන් කටහඬ ඒව වුණත් ඔය මේ භව රූපවල තිබෙනා වූ නියෝජනයක්. කර්මෙන් හැබැයි
කොච්චර බෙහෙත් ගත්තත් කර්මජව වෙන් කරන්න වෙනස් කරන්න බැරියව තියෙන පිරිමි හෝ කාන්ත මේ ඔක්කොම ටික රූප ටික ගානට පවත්වාගෙන යෑම තමයි නිරෝගීමත් කියන්නේ. වැඩියම ආහාර උනත් මධ්‍යම සිත උනත් මධ්‍යම විදිහට පවත්වාගෙන ඊළඟට වැඩියම අවුයන්නේ නැතු වැඩියම සීතලෙත් තින්නේ නැතු ඔය ඕන එතකොට තමයි පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. මම ඒක කිව්වේ ඒක ටිකක් වැඩිපුර කියන්න තියෙන හින්දා අත් පස්සේ කියනවා. ඒ කියවෙක මට හරියට තේරුණේ නැහැ. ආහාරජ රූප හරි ආහාර අරගෙන ආහාරජ රූප වෙනස් කරොත් අනිත් ඒවා අක්කපුට සාදේ ඒ වගේ මේ කර්මච මුලතුන වෙනස් කරන්න බලපෑම් කරන්න බැ. ඒවා නිරෝගීව පවත්වන්න පුළුවන් ගතිය තියෙනවා. හේතුව මේවා ඇවිල්ලා මේ ෆුවෙල් වගේ මේක ඇවිල්ලා එන්ජිම වගේ මේ එන්ජිම දුවන්න බෑ මේවා නැති. දැන් මේ ආහාර එක කපපු ගමන් මේව පවත්වන්න බෑ. මේ එන්ජින් එක හැටියට නිෂ්පාදනය වෙලා තියෙන එක හැබැයි අර වගේ ආධාරය මේකට අවශ්‍යයි. හැබැයි වැඩියෙන් දෙන්න බෑ. ඒක ගානකට එන්න ඕන. ඒක නිසා මේව ඇවිල්ලා කර්මෙන් ආවා අරවැවල උපස්තම්භ කියන්නේ ඒක දුවවන්න ගානකට මධ්‍යම ප්‍රමාණයට අවශ්‍යයි. උපස්තම්භ කනේ තියෙනවා. මේක පවත්තන්න උපස්තම්භනේ තියෙනවා. ඒක ඇවිල්ලා මේ ඉන්ද්‍රිය ධර්මයන් ගිති වෙන්නා වූ ඒකේ රූප කරවල අඩු වීම. චිත්තක්ෂණ කීපයක් නැති වෙන්නේ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවානේ. එතකොට වයසට යනකොට ඒක ඒ හැදෙන රූප විනාශ වෙන තරමට හැදීම අඩු වෙන හින්දාද ඒ මේකක් තමයි. එහෙමයි තමයි. ඒ කියන්නේ දැන් අපි හිතමු මම හිතන එකක් අ ඒක එකක්. දැන් අපි හිතමු මේ කියන දේ තේරෙනවා නේද? අපි හිතමු තරුණ එක්කෙනෙක් ගැහැ මේ හරියේ චක්කු ප්‍රසාද රූප දැන් ප්‍රසාද රූප එක වර්ගයේ ඔහම පොකුරක් නේ තියෙන්නේ. ඒ ටික අපි හිතමු මිලියනයක් තියෙනයි කියලා. කියන්නේ චක්කු ප්‍රසාද රූප කලාප මිලියනයක් ඇවිල්ලා ඕකෙන් තමයි ඕක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට ගානට තියෙනකොට හොඳට ඉස්සරහා තියෙන රූපය දැర్శණය වෙනවා. හොඳට ලස්සනට රහ වෙනවා. අර මේ කොම්පියුටරේ නෑ මේකත් කැමරාවක තියෙනවනේ මේ රෙසලියුෂන් පික්සල් ස්පෙක්ට්‍රම් දානවා. ඒක වැඩි වෙන්න මොකද වෙන්නේ? ක්ලියර්. පින්තූරේ ක්ලියර් වෙනවා. දැන් ටික කාලයක් යනකොට
වෙන්නේ මේක බිලියනයක් මං කියේ කිද මිලියනයක් මිලියනයයි ඒකේ මිලියනෙන් ඊට පස්සේ තියෙන්නේ පොයින්ට් 5 කියලා කියන්නේ භාගය කියලා කියන්නේ ලක්ෂ 5යි නේ ලක්ෂ 5යි කියමු දැන් ඊට පස්සේ මම පරණ නෝට් දැන් මේක යට තියෙන ලක්ෂ 5ක විතර ටිකක් එතකොට අර මේ pixel resolutions rate එක අඩු වෙනවා මොකද වෙන්නේ පේනීම පැහැදිලිවෙනවා අන්න ඔය කවදාකවත් ඒවා අයින් කරන්න බෑ වින් කරන්න බෑ අකුරු දන්නවා ලියන්න අකුරු දන්නවනේ එතකොට අකුරු සිංහලයි ඉංග්‍රීසි අකුරු දනවා දන්නවා දැන් ලියුමක් ලියන්න යනවා අකුරු දැනගත්තට ලියුමක් ලියන්න බෑ මොකද්ද ඔය ඒකත් හරි වචන ගැලපීමක් දන්නවා අකුරු අකුරු දන්නවා වචන ගැලපීමක් දන්නවා හැබැයි ඒ පමණකින් ලියුම ලියන්න බෑ පෑනකුත් තියෙනවා ඊළඟට ඒ අකුරු දැනගත්තත් පෑනක් තිබුණත් ඒක ලියන්නේ මොකේද කොලි ඒ කොළේ තමයි ලිපිය ලියන්නේ නේද හැබැයි ලිපිය ලියන ගතිය තියෙන්නේ කොළේ නෙවෙයි හිතේ තියෙන නිසා ඒ හිතින් ආපු මේ පෑනෙම හැසිරීමේ ගුණාංගය මත තමයි මේක සකස් වෙන්නේ හැබැයි කොළේට නෑ ඒක හැබැයි කොළයක් නැතුව ලියුමක් ලියවන්න බෑ දෙරණ ඒ වගේ යන්නේ කොළේ කොළයක් යන්නේ හැබැයි තියෙන්නේ අදහසයි ලියුමේ තියෙන්නේ අදහස පෑනෙන් සටහන් කරලා තියෙනවා හැබැයි යවන්නේ තීන්තටි කියවන්නත් බෑ ඕන එකක් ලියාගෙන බලාගන්න ඒක මේ ලියලම යවන්න ඕනේ මේක ඒකේ පෙර කර්මයෙන් කර්ම ශක්තියක් තියෙනවා එයාට පුළුවන් කර්ම ශක්තියට පුළුවන් ඇහැක් හදලා දෙන්න පෙනීමේ ගතිය හදලා දෙන්න පුළුවන් පෙනීමේ ගතිය හදලා දීමේ පින්කමක් කරලා තියෙනවා ඒ කියන්නේ පහම් පූජා බණ දේශනා ඊට පස්සේ අසනීපෙච්චාට බෙහෙත් කිරීම ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන පින්කම් කරලා තියෙනවා හැබැයි එකින් හම්බ වෙන්නේ චක්කු ප්‍රසාදේ විතරයි. චක්කු ප්‍රසාදය තිබුණාට බෑ චක්කු ප්‍රසාදය හයි කරන්න තැනක් අවශ්‍යයි. ශරීරේ කොහේ හරි ඒ චක්කු ප්‍රසාදය තියාගන්න අපි හිතමු ඇහැ කියලා. ඇහේ හරියට ඇහැ හොඳ නිරෝගිමත් කයක හොඳට මේ ඒකට පරිසරයේ ඔයිලි ගතියක් තියෙන, දියාරු ගතියක් තියෙන පරිසරයක හැදිච්ච යම්කිසි රටපිටාවක් අවශ්‍යයි. ඒ වටපිටාව හැදෙනකොට එතෙන්ද තියෙන්න ඕනේ පඨවි ඒ ඇහැට අවශ්‍ය ලියුමට අවශ්‍ය කොළය පෑන ආදි දේවල් ඉන්නා වගේ අකුරු දැනගත්තට බෑ. ඒකට අවශ්‍යයි. ඒ වගේ
පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතින්දී කියන ටික ඔක්කොම මේකේ තියෙන්න ඕනේ. එතකොට තමයි එතෙන්ද තමයි ප්‍රසාද රූපය සෙට් වෙන්නේ. ප්‍රසාද රූපේ නැතුව අර නමේ ඉන්න බෑ. මොකටද? තේරුණා? ආන්නේ වගේ. ඒක නිසා දැන් යක්ෂ දෙවියන් අපි හිතුව ප්‍රසාද රූපේ ගියා කියලා. ප්‍රසාද රූපේ ගිය ගමන් නැති වෙනවා. දැන් අපි ලිව පුච්චන. ලිව පුච්චනකොට ආය මේ ඔකොලේට ගිනි දෙන්නම් පස්සේ ඔක්කොම ටික අපුරු ඉතුරු වෙන්නේ. කොයි විදියයි වෙඩි හැම කාය ප්‍රසාදේ නියෝජනය වෙන්න තෙන පටවියාපෝ තේජෝ වායෝ සෙට් එක වැඩ කරන්නේ මේ විදිහට. ඒ ප්‍රසාරය චක්කු ප්‍රසාදේ හරිය හැදෙන පටවියාපෝ තේජෝ වායෝ ටික ඔක්කොම වැඩ කරන්නේ ඒකට පක්ෂව. සෝත ප්‍රසාදේ තේ ඒ වගේ එක් ඒ අට දෙනාගෙන් එකක් ගිය ගමන් ඇයිද නැහැ කාය ප්‍රසාදී නේ. කාය ප්‍රසාදී තියෙන තැන දැනගන්න පුළුවන් රිදෙනවා. කියන්නේ වේදනාවක් හට ගන්න. නියපොතු නැහැ නේ. නියපොතු වල අස්පිල්ලම් වල කෙස්ලම් වල මැරිච්ච හම් කෑලි වල දත්තල අග්ගිසේ නැහැ. මුල තියෙන. ඔය විදිහේ ඔය තමයි. හරි, තව උනත් ප්‍රශ්න තියෙනවා. මේක මේ ප්‍රයෝජනවත් තමයි නේද? ඔය විදිහට තමයි දැන්. ඈ? තාවනා තියෙන. පංචේන්ද්‍රිය තමතර චිත්ත. ඉන්ද්‍රිය කොහොමද? ඒ ඒකට ටිකක් වෙලා යනවා. ඒකට ටිකක් වෙලා යනවා. ඒක වත්තු රූපය කියලා කියන්නේ. ඒ වත්තු රූපේ වත්තු දශකයේ කියලා තියෙනවා. ඒකට මනසට ටිකක් සම්බන්ධ වෙනවා. අපි ඒකින්ද ඒක වෙනම ගන්න. මේ ටිකක් අර මේ කියලා දෙනකොට අර මේ හරියම පරිසම් වෙන්න ඕන ධර්මේ දන්නේ නැති අය නෙවෙයි. ධර්මේ දන්නේ නැති අය නෙවෙයි. එතකොට වෙන්නේ අර එකක් කියාගෙන හැමුට තව එකක් ඇවිල්ලා ඒක වැඩිනවා. එතකොට අර කියාගෙන ඉන්නේ එක එහෙට මෙහෙටලා ඒක තේරෙන්නේ නැහැ. අර ඉස්සලා අපිට තේරෙන්නේ. ඉස්සම ප්‍රශ්නයක් ඇහුවා කරි. අන් කිව්ව පස්සේ අහන්නේ කියලා. ඔය විදිහට තේරුම් ගන්නට ඉන්ද්‍රිය ධර්මයන් චක්ක ප්‍රසාදේ ගාව තියෙන රූප කීයද? 54. කලාප වශයෙන් 6. සෝතේ ගාව කන ගාව තියෙන රූප 54. කලාප වශයෙන් 6. නාසයේ තිබෙනවා රූප කලාප 54. රූප 54යි කලාප 6යි. දිවේ තිබෙනවා රූප 54යි කලාප වශයෙන් 6යි. කයේ තිනවා රූප 44යි කලාප 5යි. එහෙමයි. රූප රූප කියලා කියන්නේ මහා භූත. මොකද මේ මානකම කොට වෙනකොට ඒක
ආද රූප වල මේනේ ස්වාමීන් වහන්සේ මොනවා හරි පේන දේවල් පේන්නේ. ඒ කියන්නේ මොනවා හරි ඔය ප්‍රසාද කොහොමද ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඔක ඒ කියන්නේ ප්‍රසාදේ දේවයි එහායිමනේ පේන. ඔව්. ප්‍රසාදේ පොලේ මොනවගේ දේවල් මේ කක්යාවට දෙන්නේ ස්වාමීන් වහන්සේ. මේක මේක දැන් ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒ වගේ ඒ ආස්වාස ප්‍රාස්වාසේ සීතල ගතිය මෙහෙමයි වෙන්නේ. අර මහත්තයා තාපුවා. එතකොට ඒක වෙන තාලයක් තියෙනවා. පේන මනසක් තියෙනවද පේනක් තියෙනවද? සෝවන් වෙනවා නම් දැන් මම නැහැ කියලා ඕවල දකින්නකෝ. සෝවන් වෙන කියලා ඔයක දකින්නේ ඊට ඉස්සර වෙලා හැදෙනවා විපස්සනා ඥාන හැදෙයි. විපස්සනා ඥානෙ උපරිමේ තමයි සෝවන් වීම. ඔයගේ අස්සේ ඒ තියෙන ගති කොහොමද පේන? පංචරජ්ජේ විපස්සනාවේ තිබෙනවා මේ කලාප භාවනා මෙහෙමයි තියෙන්නේ. පෘතජන ආරම්භක හිත මේ වගේ. අවුල් සාගතයි. මේ විදිහට. ඊට පස්සේ භාවනා කරන්න ආවන් පස්සේ ටිකක් ඔය හිමින් ඔය පිටිසෝ ගාතාව විපටිපන්නෝ මම දුවපත් වේවා අරවාමි වගේ ටිකක් ඒ කියනකොට ඔක්කොම වෙනවා. තේරුණානේ? ඈ? ඔව්. ඊට පස්සේ තවත් ටිකක් ඕම ඕම කරගෙන ඇතුළ පියා ගන්නද ශරීරය ඍජු කරගන්න අරේ මේක කියවුවා මම. ඊට පස්සේ ඔක ඊට පස්සේ තව ටිකක් ඕම තේරුණා? ඊට පස්සේ එනේ දේවල් මෙනෙහි කරන්න දකින්න වේදනාව බලන්න අරේ මේ කියපු ගාම බොහොම වෙලා ඊට පස්සේ වෙන්නේ ඔකෝ වෙන්නේ. හරි. තව වෙන හොඳට භාවනා කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා ආස්වාස ප්‍රස්වාස බලන්න. ආස්වාස ප්‍රස්වාස බලන්න කියවගම හිතේ අර විචාර පණු ගති එහෙට මෙහෙට දඟලන ගති නැතුව එක රීට් එකකට යන. එතකොට කියනවා සමාධිය කියලා. එතකොට ඒ සමාධිය හිතට ඇති වෙනවා. මේ සමාධිය කියන එක 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 ආකාරය. මම මේක කිව්වා හැබැයි තවත් සතාව කියන්න මෙහෙම දැන් ආනාපාන සතියේ මුල් අවස්ථාව ලැබිලා හිත තියෙන මේ හරි. මේ හරි තමයි මුල ඉඳලා අග දක්වා කියන්නේ මේ ටික. මේ මෙයාගේ හිතේ මේක බල බල යනකොට මේක කාය අනුපස්සනාව. එද එක ගානට තියෙන නිසා ඉස්සර වෙලා යන්න පුළුවන් මේ.
කියන්නේ සමාධිය නැහැ. පස්සේ මෙහෙම වෙන. හොඳට පේන. දැන් මේලා අවසානයේදී මේකත් සමාධියක් තමයි. හැබැයි මේක ඔහොම ඔහොම ගිහිල්ලා මෙයාගේ මෙහෙම මේ ගතිය මේතන දැනෙන්න ඕන ගතිය එයාට මෙන්න මේ හැටි පේන. ශරීරෙ නිකන් ඈතට වෙලා පේන. එයක් ඉස්සරහා වගේ පේන. පෙනිලා ඊට පස්සේ මේක එයක් අර දඟර නැති ගතියක් ඇති වෙනවා. ගතියක් ඇති වෙලා ඊට පස්සේ මේක මෙයාට ආලෝකයක්. ආලෝකයක් මේක පිරිසිදු වෙනවා. ගත්තේ කොතේන්ද? පැතිරින් ගත්තේ. අරගෙන දැන් මේක හොඳට ආලෝකේ වෙනවා. හොඳට පාට වෙලා කලබගෑනේ නෑ. ඊට පස්සේ හොඳට ඒක මේ හොඳ ලස්සනට ආලෝකමත් වෙලා, පැහැදිලි වෙලා, පිරිසිදු වෙලා, අර දඟලන ගතිය මොකක් නෑ. අවසානයේදී මෙතන තිබු රවුම මෙහෙම වෙනවා. එතකොට කියනවා මොකද යා ධානයක් අස්සේ ඉන්නයි. මෙයා එතකොට මෙයාගේ ඔළුව වට කරගෙන දැන් මේ මේක දැන් මෙහෙම ඇවිල්ලා මෙයා මේකේ මෙයාගේ හිතේ තියෙන මේක ඇස්සේ මේක වැඩිලා 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 වෙලා ආවට පස්සේ මෙයාගේ හිතේ හොඳ ප්‍රභාස්වර ගතියක් ඔගේ තියෙනවා. ප්‍රභාස්වර ගතියක් තිබුණාන් පස්සේ දැන් මොකද කරන්නේ? මොකද්ද බලන්න ඕනේ කිවි? චක්කු ප්‍රසාදය. මේකෙන් වැඩිච්ච හිත මෙයා මේ සමාධියට ගිහිල්ලා ඇවිල්ලා සමාධියට සමාධියේ හිත තියෙනවා. සමාධිය ගොඩාක් කියලා හිත තිබිලා තිබිලා තියලා සමාධි එළියට එනවා. එළියට ආවට පස්සේ එළියට ඇවිල්ලා ආපු ගමම සිරියාව හිද. මෙයා මෙන්න මේ හරියගෙන හිතන. චක්කු ප්‍රසාදයේ. හිතනකොට අරකේ බලෙන් මේක පේනවා. එතකොට මේකේ තියෙන රූප මේ අර කියපු જાති ඔක්කොම ටික මේ කැලේ මේවා මේ කැලේ මේවා මේ කැලේ මේවා කියලා පේන. ඒ තමයි බලන්න. මේක වැටුණාද? අර කියපු අර 44ක් කරව මේ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ හැටි මේ කැල මේ කර්මජයි මේ කැල ඍතුජයි මේ කැල ඒ හය විදිහට බලන ගතියට කියනවා කලාපයේ 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 බලන. මේක ඔය විදිහට නැහැ තියාගන්න එපා. පිනොකියෝ. හරි ඒක තේරුණා නේ? ඔය හැම ආයතනයකටම ඔය විදිහට කියලා බලන්න. ඒක බලන්නේ කොට බලන්න ඕනේ කොහොමද පේන්නේ ඒක දැන් ඇහුවනේ. හොඳයි තව එහෙම බලනකොට එතන අර පුජ්‍යල සංඥා අරවා මේවා තිබිච්ච ඒවා ඔව් නැතිලා එතන දැන් ඉස්සල්ලා ඔය ඔක්කොම පොකුරට ගන්නකොට නේ ඔය කොම් මණ්ඩලයට ගත්තාන් පස්සේනේ ඔබ වැදිරලා තියෙන්නේ. ඉතින් එයාගේ හිතින් අර ටික කඩ කඩ වෙන් බලනකොට එතන මොකක්වත් නැහැ කියලා හැඟෙනවා කියලා. ඉතින් මේ ධර්මයේ මේ පොඩියට කඩ කඩ යනකොට හරි රසවත්.
හිතදිහා බලනකොටත් ඒ විදිහයි. අමාරුයි කියලා තමයි හිත දිහා හිත ඇවිල්ලා අරූපීනේ මේක රූපීනේ අනාගත මගේ තත්ත්ව වලදී නේද හිත චිත්තක් පස්සේ නෑ එහෙම නෑ අනාගාමී වගේ තත්ත්වෙද නෙවෙයි මුලදෙත් තියනවා දැන් අනාගාමීන් අහසට රාගේ නෑ එතකොට සරාගම් වචිත්තම් දෙවන් පාරේ පිටරට ගේන්නේ නරකයි. සතු සංවාචිත්තම් කියලා. ඉතින් මේවා මෙහෙම අහන එකයි, හිතන එකයි, මෙනෙහි කරන එකයි හරි වටිනවා. ඉතින් මේ ධර්මයේ පොඩියට දැනගෙන ඔහොම යනකොට ඕවගේ ඇස්සේ මේ කුලේ තියෙන පටිසම් උපාදාරම ඔය ඕවගේ ඇස්සේ ඔය බලන විදියක් තියෙනවා. ඉතින් එක හේතුව. ඉතින් මේ විදියට ඉගෙන ගන්න එක හොඳයි. අත් කල්ප ගැන ඉගෙන ගත්තා නේද? කල්ප අන්තර කල්ප අසංඛේ කල්ප මහා කල්ප කියලා. තව ඉගෙන දැනගත් මොකද්ද චූලනිකා ලෝක ධාතුව මජ්ක්‍ධිමිකා ලෝක ධාතුව සහ සස සහසි මහා සහසි ලෝක ධාතුව ඊට පස්සේ ඉගෙන ගත්තා මේ ඊට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා මරණාසන්න චිත්ත වීතිය මරණාස ගිලම්පසද නැත්නම් ගිලම්පස ගන්නේ ඒ හතර වාරයකින් මොනාට තියෙනවා සංහස මේචයි මෙතන අපේ භාවනාව එක්ක සම්බන්ධයක් නෙමෙයි දැන් දාන ඔක යාළුවන්ගේ දානවල තියෙන ගිහම ඉතින් දාන ඉවරුනහම නිකන් ඔය නිකන් භාවනා ගැන ඕවා ගැන සාකච්ඡා වෙනවානේ ඉතින් මේ භාවනාවට ඉන්නේ නැති එක්කෙනෙක් අහවල් ප්‍රශ්නයක් කොහොමද දැන් ඔච්චර මේ දැන් කොච්චර අය භාවනා කරනවද එවම මේවා කරනවද ඒ වුණාට කවුරුවත් අහලා තියෙනවද මෙහෙම මාර්ගඵල ලැබපු අය නැහැ සෝවාන් වෙච්ච අනාගාමික වෙච්ච අය නැහැ මේ මොකද ඒ මොකක් හරි වැරැද්දක් ඇති කරන ක්‍රමයේ ඔය සුකරාට කරන ක්‍රමේ වැරද්දක් තියෙනවා කියලා ඉතින් ඒක මගෙන් මාත් එක්ක නිකන් වාදයකට අවසානයේ ඊට පස්සේ මම ඉතින් කිව්ව උත්තරේ මම කිව්වේ ඔයා කොහොමද දන්නේ කෙනෙක් දිහා බලලා ස්වාමීන් වහන්සේ කෙනෙක් දිහා බලලා ඔයා කොහොමද හිතන්නේ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලාද මාර්ගඵලයක් ලැබලාද කියලා තව කෙනෙකුට කියන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ඒක ඒ තමන්ගේ හිතනේ ඒක අනිත් ඒ මාර්ගඵල ලබා ගත්ත හුඟක් අය කියා සමහර ස්වාමීන් වහන්සලා කියන්නේ බෑනේ ස්වාමීන් වහන්සේ. ඉතින් මගෙන් ඇහුවා ඇයි මම භාවනා කරන්නේ මම කොහොමද ස්වාමීන් වහන්සේ මගේ අරමුණ මේ අපි මේ ඔක්කොටම මේ ඇලිලා ඉන්නේ තණ්හාව ආය අපි උපදින්නේ තණ්හාව නිසා ඉතින් මගේ එකම අරමුණ භාවනා කිරීමෙන් ඒ හිත අඳුනාගෙන හිතේ
තියෙන ඇලීම් අඩු කරගෙන යනවා. ඉතින් කවදා හරි ඔහොම අඩු කරගෙන ගිහිල්ලා ඉවර වෙන දවසක් එයි කියලා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වුණාට ඉතින් වාද කරනවා කරලා ඊට පස්සේ ඉතින් එයා ඊට පස්සේ එයාට කියන්න එයා ඒක නවත්තලා එයා යන්න ගියා ඊට පස්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ එයා කියන්නේ අපි මේ කරන ක්‍රමී වැරද්දක් තියනවලු ඒකලු. ඉතින් මම කිව්වා ආත්ම එක දැන් පෙරහුරු මේ ආත්මෙදි බැරි වුණත් එහෙම කරන දේ අපිට යන්නේ නැහැ. ඊළඟට ඒවා යනවා. අනික ඉතින් මම කක් ක්‍රමයේ වැරද්දක් නැහැ. අපි නොකරන අපි කරන යොදවන කාලය අඩුකම හින්න තමයි ඒක තියෙන්නේ. එහෙම නැතුව ඉතින් මං හිතන්නේ මේ ඒක එක එක්කෙනා කරන විදිහට බුදුහාමුදුරයි ධර්මයේ දැන් තියෙන විදිහ වැරද්දක් නෙමෙයි කියලා. ඉතින් මේකොල්ල කියන්නේ අර ස්වාමීන් වහන්සේ දැන් අපිට හරි මේ උපදේශ කමටහන් හම්බෙන්නේ නැහැලු. දැන් කාලේ ඒකලු මේ කවුරුත් මේ මාර්ගවල ලබන්නේ කිසි ඒ වගේ කෙනෙකුට කොහොමද ස්වාමීන් වහන්සේ හරියට මෙහෙම තියෙන්නේ රහ සෝවාන් වුණේ නැතත් කරුණු කීපයක් තියෙන එකක් තමයි අපි හිතමු සෝවාන් වෙලක් නැහැ අනාගාම වෙලක් නැහැ අර මේ හරා තියෙන නමුත් ඒ භාවනා කරන එක්කෙනාගේ ඒක ආනිසංසයක් තමයි. ඒ වගේ භාවනා කරන එක්කෙනෙගේ තිබෙන හොඳ ගුණයක් තමයි ඒ වගේම සාන්දිටික ධර්මයක් තමයි මම දකින දානි ගියකට ගියයන් පස්සේ ඔය වගේ රණ්ඩු හදා ගන්න දෙයක් නැති. ඒකේ පානසක්. ඒ වගේම තමයි මිනිස්සුන්ට ඔය එක එක જાති කිය කියවා තමන්ගේ ආත්ම දෘෂ්ටිය ආත්ම වර්ණනාව තමන්ගේ තිබෙන ආත්ම වර්ණනාව තමන්ගේ තිබෙන බොරු තර්කණීය ඒක ඉස්මතු කරලා කැපී පෙනෙන්න යන්නේ නැති එක භාවනා කරන එක්කෙනාගේ තිබෙන ගුණයක්. එතකොට ඒව සාන්දිටිකයි. ඒ වෙලාවෙම දකින්න තියෙන. අනිත් එක තමයි මේ භාවනා කරන සෝවාන් වෙන අයට එහෙම මේ සෝවාන්ට නියම ගුරු උපදේශ ලැබෙන්නේ නැහැ කියලා දන්නවනම් යාට යුතුයකමක් තියෙනවා ඒක හරියාකාරව ලබා දෙන්න. එහෙමකක් තියෙනවනේ. එතකොට මේ තවහෙලක් තමයි මම මේ අහපු එකක් මේක. මේ අර සොයිසවට්ටු තියෙනවනේ. සොයිසවට්ටුවේ සොයිසවට්ටුවට දානවා මේ දොස්තරවරු පුහුණු වෙන්න. ඈ ඉන්ටර්නල් අරවා ඉන්ටර්න්ෂිප් දානවා. ඒකට පුහුණු වෙන්නත් දානවා. අලුතෙන් ආපු දොස්තරවරුත් ඉන්නවා. ඒකේ ඉන්නවලි මේල් ෆීමේල් දෙගොල්ලෝ ඉන්නවනේ දොස්තරලා. එතකොට මේ ඔය තරුණ දොස්තර මහත්තුරු ට ඇති වෙන යන් යන් අපහසුතාවයන් තියෙන එක. ඒ ඇවිල්ලා ගර්භිණී මව්වරුන්ගේ නෙවෙයි. ඒගොල්ලන්ගේ අම්මලාගේ. ඒගොල්ලෝ කියන මේගොල්ලෝ මේ එක එක ಜಾති පොත් කියවගෙන ඇවිල්ලා මේගොල්ලන්ට මේ උගන්වන්න දෙනවා නේ මේ කියලා. එහෙම හරියට කෑ ගහනවා. හේතුව කාන්තාවකට ආවේනික කාන්තාවකට සුදුසුසා ආවේනික හිමිකම් තියෙන දේවල් වලදී මේල් දොස්තර කෙනෙකුට කියන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන්කම තියෙන්නේ සීමාන්විත පරාසයක. දොස්තරකම වෙන එකක්. හැබැයි මේ අපිට අහන්න ලැබෙන දේවල්. නමුත් මේ
අපි හිතමු කැන්සර් patient කෙනෙකුට තිබෙන ඒකේ වේදනාව සහ ඒකේ අත්විඳින දුක ඒකට බෙහෙත් දෙන දොස්තරට නැහැ. තේරුණා? එතකොට මේ ඒගොල්ලෝ ගොඩක් අය ඕකෙදී බොහොම shape එකේ තියාගෙන ගානට තමයි ඔය මේ දොස්තරවරු මේ ඔය වැඩේ කරන්නේ. හේතුව ඒගොල්ලන්ට දැනුම තියෙනවා. දැනුම තිබුණාට ඒගොල්ලෝ ඒක තුල නැහැ. දැන් කාන්තාවට කියන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට තිබෙනවා මේ ඔය මේ භාවනා කරන එක්කෙනෙක් තුල අත්විඳින යම්කිසි දෙයක් තියෙනවනේ. අත්දැකීමක් තියෙනවා. එයා හිත හසුරවන තාලේ. ඒක අර ඒක නොකරන එතන ඉන්නේ කිනාට නැහැ. එතන කවදාකවත් එන්නේ නැහැ. ඒගොල්ලන්ට එක දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි යම්කිසි තර්කයක් ගොඩනගලා ඒ තර්කය ගොඩනගලා ඊට පස්සේ ඒ තර්කය ඉස්මතු කරලා එතන නිකන් මොන මොන හටියක් කියලා අර නිකන් ඕක වෙන්නේ හොදකලාව නෙමෙයි. පිරිසක් ඕනේ යාට. ඒ ඉස්සරහ පිටික තමයි කියන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. එහෙම සෝවාන් වෙන්න හැකියාවක් කරලා තියෙනවා නම් ඒක එයා කරලා ඒ වැඩි මේ ගොඩ දාගන්න එක තමයි යාට තියෙන යුතුකම ඉතින්. සුභදව කතා කරේ සෝවාන්සේ එහෙම ගොඩක් හොඳ යාළුවෙක්. සුභදව කතා කරේ පස්සේ ඉතින් එයා ටිකක් කතා කරලා එයාට ඊට පස්සේ කියන්න දෙයක් නැති වුණාම එතනින් ගියා. එයා කියන්නේ අපි හැමෝම තවත් අපි කීප දෙනෙක් හිටිය අපි සුභදව කතා කරේ එහෙම නිකන්. එයා ඉන්නේම නෑ භාවනා කරන්න. ඉතින් එයා කියනවා එයා ඉන්නේ නැත්තේ ඒකයි කියලා. එයා කොහොමද දන්නේ මේක? එයා කොහොමද දන්නේ? නෑ ඕවට කියන්නේ excuses කියලා. හරි excuses කියලා. ඒක වචනවලට පොත් පන පිටවල කතා කරනවා. හරි එහෙනම් දන්නවා වගේ ඒ පන පිටවල කතා කරනකොට එයක් සර වෙන කයිගෙන්? ඔව් යන් ප්‍රේසු මොන බිරුව කිව්වත් ඒක උඩට ඒක ඒ වුණා ස්වාමීන් වහන්සේ ඉතින් මම නම් විශ්වාස කරනවා කොයි තරම් එහෙම මේ ඒ දැන් කාල එහෙම ඒ වටම වෙන් වෙලා භාවනා කරන එහෙම සෝවාන් වෙච්ච මාර්ගඵල ලැබපු අය එහෙම මේ කාලේ නැහැ කියලා එකක් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම කාටවත් කියන්න බෑ. ඒක කියන්න අපරාධයක්. ඒක ලෝකේ තියෙනවා. සුවාන් වෙනා තින්නා. ඉතින් සුවාන් වෙන අය ඔය වගේ තර්ක කර කර දැන් තැන්වල ගියා පාන්නේ. අනිත් එක තමයි අපි හිතමු මේ මෙහෙම එකක් තියෙනවා. අපි හිතමු සුවාන් නෝනා කියලා. සුවාන් උනේ නැහැ. නමුත් යම්කිසි තැනකට ගිහිල්ලා හැසිරෙන විදියක් තියෙනවා. ඒක ඔය භාවනා කරන අය ගාව වැඩිපුර තියෙනවා.